මේ වැඩිපුරම ජ්‍යොතිෂය පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කරපු නායකයා කවුද? රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. දෙවෙනියට DB විජේතුංග මැතිතුමා. අදට ජීවත් වෙනවනේ චන්ද්‍රිකා කුමාරතුංග. එයා හරිම හොඳට මේවා අධ්‍යයනය කරලා ඕක කොහොම වෙන එක අපිට මෙහෙම කරලා වෙනස් කරන්න බැරිද? තාර්කිකව තමයි යමක් කිව්වොත් ඒක බාර ගන්න ඉස්සෙල්ලා වාද විවාද කරන්න. එයාගේ මේෂුඩේ තිබුණ ඔරලෝසුවක් මම එයත් එක්ක එකතු වෙලා නැවැත්තුවට පස්සේ තීරුම් ගත්තා මනසට කොයිතරම් බලයක් තියෙනවද කියලා. මට තව මෙහෙම ප්‍රශ්නයක් ආවා දැන් ඔය ප්‍රේමදාස ජනාධිපතිවරයා ඔය තරම් ජ්‍යොතිෂය විශ්වාස කළා නම් සහ ඊට සහසම්බන්ධව කටයුතු කළා නම් ඔහුට අත්වන ඉරණම ගැන ඇයි කවුරුත් කියන්නේ නැතුව ඇත්තේ නැහැ. ගංගාරාමේ නායක හාමුදුරුවෝ ඉඳලා සංඝ සමාජයේ සංඝ පීතෘන් වහන්සේලා අට දෙනෙක් කියලා තිනා. මම ඊට කලින් දවස් කිව්වම සර් හෙට හවස 3:32ට මේ මාසේ පළවෙනි දවස් 3:32 වෙනකන් එළියට බහින්න එපා සර්. සුචිරීතට වෙලා ඉන්නමු. අයිෂේ අර ගංගාරාමේ නායක හාමුදුරුවෝ ඉඳලා ඔක්කොම මට 6 දෙනෙක් කියලා තිනා හාමුදුරුවෝ හෙට එළියට බහින්න එපා කියලා. මම උදේ යන්න ඕනේ අයිෂේ මම යන්න ඕනි මගේ මිනිස්සුන්ගේ පෙළපාලිය බලන්න. තමසෙට බයි නම් තමසෙට ගෙදරට වෙලා ඉන්නයි කිව්වා. ආරක්ෂක ප්‍රධානියා මට කෝල් කරලා කියනවා මණ්ඩාර මහත්තයා සර් එලීට බැස්සා කියලා උදේ 5යි ගන්නට. ඒ අයගේ නායකත්වය කියන්නේ තද සිතුවිලි මොන වුණත් ක්‍රියාත්මක කිරීමේ පුරුදු. ඉතින් අපේ හුඟක් පුරුදු නායක වෙනකොට වෙනස් කරගන්න ඕන. හැබැයි රජ වෙන්න උපදෙස් දෙන්න මුදිත කවදා වුණත් රජුන්ට හැබැයි උපදෙස් දෙන්න යන්න එපා. ඒක හරිම අන්තරාදායකයි.